කමර්ෂල් බැංකුවේ පව බෝනස් එකේ මනි සේවිංස් කරන්න. අදට යෙදී තිබෙන මිලාදුන් නපිතිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. අන් අයාතර විශ්වාසය ගොඩනගාගත් මුහම්මද් නබිතුමා අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන්ද ප්‍රචලිත විය. ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකී ගුණාන්ගහා මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් අපිරිමිතය. අන්‍යෝන්‍ය අවබෝධය, සාධාරණත්වය, සහජීවනය සහ එකිනෙකාට වෛර නොකිරීම මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම් වල හරයයි. අවංක මිනිසුන් ඉදිරියේ දෙවියන් නිරාවරණය වන අතර එබඳු පුද්ගලයන් දෙවියන් විසින් සුදුසු උසස්ථාන කරා ඔසවා තබන බව මුහම්මද් නබිතුමාගේ ජීවිතය සහ දර්ශනය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කරගත හැකිය. යන්න එම පණිවිඩයෙහි සඳහන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද මිලාදුන් නබිතිනයට සුබ පැතුම් එක්කර තිබුණා. ඕනෑම සමාජයක වෙසෙන මිනිස් වර්ගයාගේ චින්තනය සහ චර්යාවේ පදනම බවට පත් වී තිබෙන්නේ ඔවුන් විසින් විශ්වාස කර පිළිගත් ගැඹුරු දහමය. දුසිරිතෙන් පිරි පැවති ලෝකය සුචරිවත් කිරීමට කැප වූ අධ්‍යාත්මක නායකයෙකු ලෙස හැඳින්විය හැකි උන්වහන්සේ විසින් ලොවපුරා බෙදාහරින ලද ධර්මය තුළින් අපටද ලබාගත හැකි කරුණු රාශියක් පවතී. ජාති ආගම් කුලමල බේද නොසලකා එකිනෙකා වෙනුවෙන් කැප වූ සමාජයක් ගොඩනැගීමට එතුමා විසින් අනුකමනය කළ දර්ශනය අනුකමනය කිරීමට අපටද හැකියාව පවතී. යන්නයි විපක්ෂ නායකවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ. ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ අරාබිය තුල ශක්තිමත් රාජ්‍යයක් බිහි කළ නබිතුමා කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි මහා වෙනස්කමක් සිදු කළ බව සදාතනිකයි. නබිතුමා යහපත් වෙනසක ආගමික නිර්මාණතුවරයා බව සිහිපත් කළ යුතුයි. සම්ප්‍රදායික ගමන වෙනස් කළ නබිතුමාගේ දර්ශනය සමග මෙවර පෙළ ගැසීමට මිලාදුන් නබිදිනියේදී ශ්‍රී ලංකීය ඉස්ලාම් බැතිමතුන්ට ශක්තිය සහ ධෛර්යය ලැබේවයි සහෝදරත්වයෙන් යුතුව ප්‍රාර්ථනා කරමු යන්නයි ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ පණිවිඩයෙහි දැක්වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.